වෙනස පටන් ගන්නකොට සම්පත් මම අද කල්පනා කළා අද පටන් ගන්න කොහොමද කියලා. සුපුරුදු විදිහට පටන් ගන්නවද එහෙම නැත්නම් කතා කරන්න හැමෝම අකමැති තැනකින් පටන් ගන්නවද කියලා මම කල්පනා කළා. මම පටන් ගන්නවා මෙහෙම. අපි හැමෝම මිනිස්සු. අපි උපදිනකොට ඇඟේ නූල් පොටක් නැතුව අපි උපදිනකොට අපි ලදරුවෙක් විදිහට උපදිනකොට අපි හැමෝම මිනිස්සු. හැබැයි අපි සමාජගත වුණාට පස්සේ ටික කාලයකට පස්සේ අපිට ගහනවා ලේබලයක් ලොකු මිනිස්සු සහ පොඩි මිනිස්සු කියලා. හැබැයි මේ ලේබල් දෙක සමහරලාට අපිට හිතෙනවා මාරු වෙලා ගහන්න ඕනේ කියලා. මොකද ප්‍රභූවරු සමහරලාට වැඩ කරන්නේ හිත පිට නැති රොබෝවරු වගේ. ඔක තමාරෙන් කිව්වේ. හොඳයිනේ. හරි හොඳයි. දැන් ඔබ කියන්න උත්සාහ කරන ප්‍රභූවරු ගැනනේ. දැන් මහගම සේකරයන් අවසානයේ ලිව්වා ග්‍රන්ථයක්. මේ ග්‍රන්ථය ප්‍රබුද්ධ. රටේ සමස්ත ප්‍රබුද්ධ ජනතාවම ප්‍රබුද්ධ ග්‍රන්ථය කියවලා නැති බව අපි හොඳටම දන්නවා. ඒකේ තියෙන ඔය ප්‍රබෝරු ගැන මෙහෙම. සිටියෝ විසිත්ත කාමරවල කළු කබා මහතටයි තරබාරු ප්‍රබෝවරු පීරා ඈතින් කෙස්ගෙනත් යාන්තමින් තට්ටේ වසාගත්. ඒ තමයි පිරිමි ප්‍රබෝවරු. ඒ වගේම අසාධාරණයක් කළ නැහැ කාන්තාවන්ට. ඒ අය ගැන මෙහෙම තියෙනවා. හිටියෝ මෝරපු ගැහැණු. ගැහැණුත් මේ මම හැයන්න දැම්මේ නිකන් ගරු කරන්න ගෑනු කියලා තියෙනවා. හිටියෝ මෝරපු ගැහැණු. බැන්ද උස් කොණ්ඩය හා ඝන දෙතොල් උල් නිය ඇති බලමින් නෙත්කොණින් ගරුවෙන් මැකෙන රූසිරියට මුක්කු ගහමි. සමහර විට ඔය ප්‍රභූ කියන ලේබලය ගහගත්ත උදවිය ඔබේ ප්‍රදේශයේත් ඇති, ඔබේ ආයතනයේත් ඇති, ඔබ දන්න බහුතරයක් එහෙම ඇති, ඔබේ ගෙදරත් ඇති සමහර විට. ඉතල බලන්න ඒ උදවිය එහෙමද කියලා අවසර වෙනසට. සමාජයට එහෙම නැත්නම් අපි ඉන්න බටපිටාවට සමහර කියමන් අතීතයේ ඉඳන් යන සමහර කියමන් අරගෙන තියෙනවා. අපි කියන්නේ මුල් මුල් බැසගෙන තියෙනවා. හැබැයි මේවෙන් අපි පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන, අලුත් වෙන්න ඕන. මම අන්නවා මෙන්න මෙහෙම කතාවක්. අවිගත්තු අවියෙන්ම නසිතී. ඔබ එකගයිනේ. ඒ කියන්නේ කතාව. හැබැයි අවිගත්තු අවියෙන්ම නසිතී කිව්වේ ඉස්සර. Is a highly trained performer, so it goes without saying, please don't try any of these dangerous stunts at home. Please welcome Alex Magala. Thank you.
ඔලනුව ඇවිලින් නිවාදැමුවේ නෙතේ පීඩා නොවිදිනු මැනවි සිතින් මානුසැරී ඉදින්දී කඳුලනුව ඇවිලින් නිවාදැමුවේ නෙතේ පීඩා නොබිලිනු මැනවි විශ්වාසයි මේ ජනප්‍රිය ගායන ශිල්පීන් නොවන වග අපට විශ්වාසයි මේ ආධුනික ගායන ශිල්පීන් වග හරි ඔව් ඒක තමයි ඇත්ත කතාව නමුත් මේ උදවියගේ අවසන් බලාපොරොත්තුව අනාගතයේ කවදා හරි ගායන ශිල්පියෙක් වෙන එක නෙවෙයි මේ උදවියගේ අවසන් බලාපොරොත්තුව තව වසරකින් හෝ දෙකකින් මේ රටේ දහසකුත් එකක් රෝගීන් සුව කරන වෛද්‍යවරුන් බවට පත් වෙන එක එහෙනම් පැහැදිලිවම මේ ගායන ශිල්පීන් නොව වාදන ශිල්පීන් නොව මේ උදවිය අනාගත වෛද්‍යවරු අපි අද දෙන්න කිව්වේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව හදාරන විද්‍යාර්ථීන්ට ඒගොල්ලෝ පැමිණෙන්නේ ඇයි මොනවද කරන්නේ මේ විස්තර ඔක්කොම කතා කරමු මිනි අසස් එසස් අපි ඉස්සල්ලාම කතා කරමු මොනවයි අනාගතේ මොනවයි වැඩසටහනක් බලාපොරොත්තුක් තියෙනවා අපි ඒකෙන් ඉස්සල්ලා කතා කරලිමුද ඔව් විශේෂයෙන්ම ඒක මතක් කරන්න ඕන අපි වෛද්‍ය විද්‍යාපීඨයේ සියලුම සිසුන් එකතු වෙලා ඒත් එක්කම අපේ වෛද්‍ය විද්‍යාපීඨයටම සම්බන්ධ වෙලා තියෙනවා සමසෞඛ්‍ය විද්‍යා අධ්‍යනාංශය ඒ අධ්‍යනාංශයේ සිසුන්ුත් එකතු වෙලා අපි කරනවා වසර පාසා දැනට අවුරුදු 15ක් විතර තිස්සේ වසර පාසා කෙරගෙන යන ප්‍රසංගය ටැලන්ට්ස් කියන ඒ ටැලන්ට්ස් 2016 ප්‍රසංගය මේ වසරදිත් අපි සංවිධානය කරනවා ඒක පැවැත්වෙන්නේ මහරගම යොවුන් රඟහලේ මේ මාසේ 30 වෙනිදා සවස 6ට හරි ඒක තමයි ප්‍රධාන ප්‍රස්තුතය හරි හොඳ වෙලාවකනේ කතාව කිව්වේ ඒ නිසා වැඩේ සාර්ථක වෙනවා අපි වෙලාව බලන ඉක්මනින් පරාර්ථකාමී මිනිසුන් ලෝකය තවත් ලස්සන කරයි යසස් අපිට ඕන තරම් වෙලාව තියෙනවා
මිනිස්සුන්ට උදව් කරන්න හිතෙන්නේ එහෙමත් පිරිසකටනේ. එහෙමත් කෙනෙකුට තමයි ආත්මීය බැඳීම් එක්ක ආත්මයෙන් ගෙනාව සමහර දේවල් එක්ක තමයි මිනිස්සුන්ට තව කෙනෙකුගේ දුක වෙනුවෙන් හිතවුණු වෙන්නේ. තව කෙනෙකුගේ සතුට වෙනුවෙන් ඒක දරා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම ආත්මීය දේවල් එකතු කරගත්ත මිනිස්සුන්ට මම තව පුංචි දෙයක් එකතු කරන සම්පත් කියන කතාවට ගොඩක් කලාවට තියෙන මිනිස්සුන්ට තව කාට හරි දෙන්න හිතෙනවා හරි අඩුයිනේ. දැන් උදාහරණයක් කැටියට පහුගිය දවස්වල ලංකාවේ වියසරයට පත්තුන වෙලාවේ අසංක බහුතරයක් වැඩි හරියක් මිනිස්සුන්ට උදව් කරේ මහා ධන කුවේරියෝ නෙවෙයි අතලොස්සක් හිටියා. නමුත් තමන්ගේ දරුවට ගත්ත කිරි පැකට් එක තමයි අර අනාථ වෙච්ච දරුවෝ වෙනුවෙන් දුන්නේ. එහෙම පිරිසක් අපේ රටේ ඉන්නවා. අපි කියන්නේ යන්නේ එහෙම කෙනෙක් පිළිබඳව. ඉන්නේ කොළඹ නෙවෙයි, ඉන්නේ නුවර නෙවෙයි, ඈත පොළොන්නරුවේ හිඟුරක් ගොඩ. මෙයාගේ විනෝදාංශය තමයි මිනිස්සුන්ට උදව් කරන එක. මිනිස්සු සමාජ සේවය කරන්නේ ලකුණු දාගන්න, කැපිලා පේන්න, ඉස්සරහට එන්න, එහෙම නැත්නම් දේශපාලනය කරන්න. ඕකටනේ අපේ රටේ සමාජ සේවය කරන්නේ. හැබැයි ඒ විදිහට නෙමෙයි. මේ ගමට, රටට, සමාජයට, මිනිස්සුන්ට, මනුස්සකමට ආදරයට සමාජ සේවය කරන අපූර්ව මිනිස්සුත් මේ රටේ ඉන්නවා. එහෙම මිනිස්සෙක් හොයාගෙන අපි ආවේ පොළොන්නරුවේ හිඟුරක් ගොඩ පැත්තට. මේන්නේ DM සෙනවිරත්න මහත්තයා හිඟුරක්ගොඩ. දැන් සෙනවිරත්න මහත්තයා කියලා අපි කිව්වට ඇත්තටම සෙනවිරත්න මහත්මයා කියලා නෙවෙයි ප්‍රසිද්ධ. මේ ප්‍රසිද්ධ නිලමෑය කියලා. නිලමෑය කිව්වොත් තමයි හැමෝම හොඳට දන්නේ, හොඳට අඳුරන්නේ. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. දැන් නිලමෑය මෙහෙමයි. දැන් සාමාන්‍ය මිනිස්සු ජනප්‍රියත්වයේ කියන දෙයට හරි ආදරෙන්නේ, හරි කැමතිනේ. පිළිගැනීම කියන දෙයට කැමති. කෙනෙක් පිළිගන්නවා නම්, ඔහු ජනප්‍රියයි නම්, ඔහු අඳුරනවා නම්, ඔහු ප්‍රසිද්ධ නම්, ඒකට හැමෝම ඇත්තටම කැමති. දැන් මේ ව්‍යාපාරිකයාට නැති පිළිගැනීමක්, නැති ජනප්‍රියත්වයක් දිනා ගන්නද ඔය දුප්පත් මිනිස්සු ටික අල්ලගෙන පොඩි පොඩි වැඩසටහන් පටන් ගත්තේ? නෑ. මොකද මමත් ඉතාමත්ම දුෂ්කර ක්‍රියා කළා තමයි මම ව්‍යාපාරිකයෙක් බවට පත් වුනේ. කාගේ හරි අසරණකමක් දැක්කහම ඒ මම හිටපු තත්ත්වෙ මතක් වෙනකොට අනිවාර්යයෙන්ම මම පෙළඹෙනවා මේ උදව්ව පුළුවන් අවස්ථාවකදී පුළුවන් දේක් පොඩියෙන් කරන්න ඕනේ කියලා. මේ රජරට පැත්තේ තියෙන ප්‍රධානම රෝගය වකුගඩු රෝගය කියන දේ. වකුගඩු රෝගය කියන්නේ ඇත්තම සමාජය තුළ පිළිකාවක් පිළිලයක් වුණාට ජනප්‍රියයි. ඒ කියන්නේ නම ප්‍රසිද්ධයි. මෙන්න මේ ජනප්‍රිය රෝගය අරගෙන නිලමේ කියන ව්‍යාපාරික ජනප්‍රිය වෙන්නද ඒ වකුගඩු රෝගීන්ට සුබ සාධනය කරන්න උදව් කරන්නේ? මම වකුගඩු රෝගය පිළිබඳව මම මෑතකදී තමයි විශේෂ අවධානයක් ලක් කරේ. මගේ මම පුරුද්දක් පසෙම්ම අවුරුදු 15ක 20ක කාලයක ඉඳලා සෞඛ්‍ය පිළිබඳව අවධානය ලක් කරපු කෙනෙක්. මම මෙඩිසින් ආටිකල් විශාල දාස් ගණක් කියවලා තියෙනවා. වෛද්‍යවර පොත් ගණනලා තියෙනවා. ඉතින් ඒවා කියවගෙන ඉන්න අතර මෑතකදී තමයි වකුගඩු රෝගේ මෙහි ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ. මම දැන් දැනට වර්තමානයේ තියෙන ප්‍රබලම ප්‍රශ්නයක් නිසා ඒකට තාම ඒක දැන් තමා ඒකට විශේෂ අවධානයක් ලක් කරලා වකුගඩු රෝගීකෙන් වකුගඩුවක් කියන්නේ මොකද්ද, වකුගඩුවට අපි කොහොමද ක්‍රියාකාරීත්ව වෙන්නේ කියලා ඒකට ඒක ප්‍රිවෙන්ෂන් එක නැත්නම් හොඳ කිරීමට ප්‍රථමයෙන් ආරසවීම පිළිබඳව පොදෙන් අවධානය ලක් කරලා ඒක පිළිබඳ ජනතාව දැනුවත් කිරීම තමයි ප්‍රධානම අරමුණ. දැන් මේ විදිහට වකුගඩු රෝගය ඇතුළු රෝග පිළිබඳව අහිංසක මිනිස්සුන්ට දැනුවත් කරලා නැත්නම් ඒ අයට කියලා දීලා දේශනත විවිධ ක්‍රම මාර්ගෙන් ඒ අයත් එක්ක සමීප වෙලා මේ දේවල් ඒගොල්ලන්ට කියලා නිලමේ මොනවද බලාපොරොත්තු වෙන්නේ, මොනවද නිලමේ ලැබිලා තියෙන ලාභයක් තියෙනවද මේකේ? මම කිසිම ඒ පිළිබඳව මම කිසිම ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉදිරි කාලේ බලාපොරොත්තු වෙන්නේ මගේ ජීවිතේ වැඩි කාලය 50%ක්ම ওই සෞඛ්‍ය අධ්‍යාපනයේ දියුණු කරන ආයතන වලට උදව් කරන්ඩ මගේ පැත්තෙන් මට කරන්න පුළුවන් දේවල් දසම ස්ථානයක්වත් මේකට අවධානය ලොවුම් කරලා ඒකෙන් එක්කෙනෙක් දෙන්නේ කරි ගලවා ගැනීම තමයි පරමාර්ථය.
සාමාන්‍යයෙන් මේ ඇත්ත කතාව පත්තරයක් හරි සංග්‍රහාවක් හරි ගත්තාම ඕකේ තියෙන වෛද්‍ය අතිරේකයක් නම් නැත්නම් මොකක් හරි රෝගයක් ගැන නම් ඒක ටිකක් අමුතු වචන සහ ඔළුවට හරි බරක් වෙහෙසක්. ඉතින් හුඟක් වෙලාවට අපි කියවන්නේ නැහැ. ඒක උනන්දු වෙන්නේ නැහැ හුඟක් අය. දැන් එහෙව් එකේ ඔය කියන දේශනවල තියෙන වචනත් මිනිස්සුන්ට සමහරවිට තේරෙන වචන නෙවෙයිනේ. දැන් අපි කොලෙස්ටරෝල් කියලා කිව්වට පස්සේ ඒක අද ජනප්‍රිය රෝගයක් බවට පත් කරගෙන ඒක තියෙන තරමට හොඳයි වගේ හැඟීමක් නේ තියෙන්නේ. සහ ඒකට තියෙන වචනත් හරි බරපතල සහ මිනිසුන් නොතේරෙන දේවල්. මේවා මිනිසුන්ට අරගෙන යන්න නිලමකෙන ව්‍යාපාරිකයට හොඳ වචන ශක්තියක් තියෙනවද? හොඳ හැකියාවක් තියෙනවද? ඇත්තටම දැන් මම එක දෙයක් තමයි මම මේ හැම රෝගයකම මම ඒකේ ඉංග්‍රීසි වචන දන්න ගොඩක් ඒ වගේ. මම හියුමන් ඇනටොමික්ස් පිළිබඳ ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න දන්නවා. නිලමයට හිතෙන්නේ නැද්ද ව්‍යාපාරිකයෙක් නොවි අනේ මොකක් හරි పూర్වේ වාසනාවකට හරි මං dostර කෙනෙක් වුණා නම් කියලා? මං එහෙම සතුරු වෙන්නේ නැහැ. මම ව්‍යාපාරිකයෙක් වීම නිදහසේ ව්‍යාපාර කරගෙන ඒ ඕනම තවත් ඉදිරියට යන්න ඕන තරම් අවස්ථා තියද්දි මේ ව්‍යාපාරයක් කරගෙන මේක තුලින් තවදුරටත් මෙඩිසින්ට සේවයක් කරන්න පුළුවන් කියලා හිතනවා. හැබැයි කරන්න පුළුවන්. ඒක වෛද්‍යවරයෙකුට කරන්න පුළුවන් සේවය කරන්න බෑ කීයටවත්. ඒ වෛද්‍ය විද්‍යාවේ තියෙන දැනුම අපිට කීයටවත් ලබා ගන්න බෑ. හැබැයි ඒකේ තියෙන ජෙනරල් නොලෙජ් එක සාමාන්‍ය දැනුම තමයි මේ කරන්න යන්නේ. ඇනටොමි පිළිබඳව අන්තර්ජාලයෙන් ගත තොරතුරුත් එක්ක තමයි මේ කතා කරන්නේ. මෙහිදී පූර්ණ වෛද්‍යවරේ විශේෂඥ වෛද්‍යවරෙක් දැනුමක් නැහැ. නමුත් වෛද්‍ය විද්‍යාවේ තියෙන සරල දැනුම මේ දැනුම ඊට හැම කෙනෙකුටම අවශ්‍යයි. මෙතන පැහැදිලිවම අපිට හම්බුණ සම්පතක්. ඊට හේතුව තමයි අසංක දැන් මෙතුමා මේ දේශන පවත්වන්නේ සහ මෙතුමා කරන අනිත් වැඩසටහන් සහ ඒ ක්‍රියාකාරීත්වය තුළ මෙතුමා බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිලාභයක්. මෙතුමා බලාපොරොත්තු වෙන්නේ කීර්තියක්. පැහැදිලිවම ආදරේ කරන්න ආදරේ ලැබෙනවා වගේ කෙනෙකුට උදව් කරන්න කෙනෙකුට ගෞරවය දෙන්න තමන්ට ගෞරවය ලැබෙනවනේ. ඒක નિરાයසෙන් සිද්ධ වෙන දෙයක් නේ. හැබැයි මේ සියලු දේවල් මෙතුම කරන්නේ අසංක දැන් වෛද්‍ය විද්‍යාව ගැන වේවා නැත්නම් මේ හෙදකම වෙදකම ගැන වේවා ඒ වගේ ලොකු අධ්‍යයනයක් කරලා නැහැ. නමුත් අර අන්තර්ජාලයෙන් දැකලා පුවත්පත් කියවලා පොත්පත් බලලා ඒ දැනුම එකතු කරගෙන තමයි මේ සියල්ල කරන්නේ. ඒ නිසා තමයි අපි එතුමා ගැන ටිකක් කතා කරේ. අපි ඉස්සරහට තව ක්ලිප් එකක් තියෙනවා. වාදකයෝ සමහරලාට වාදනය කරන්න ගියාම සම්පත් ඝාතකයෝ වගේ මං ඒ කියන්නේ සංගීත භාණ්ඩේ ඝාතනය කරනවා. සංගීත භාණ්ඩේ විතරක් නෙවෙයි සර් හතපවා ඝාතනය කරන සංගීතඥයෝ අපි දැකලා තිනවනේ. මම මේ ඝාතනය කියන වචනේ වැරදි පැත්තට නෙමෙයි කතා කරන්නේ. මේක උතරහ වෙම කියන්නේ ප්‍රවයික තමයි. මේක අපි හොඳ පැත්තට කතා කරමු. අපි ඊළඟට පෙන්නන රූපරාමු ටිකේ ඉන්නේ වයලින් වාදකෙක්. බටහිරට වයලින් ඔය පෙරදික් කට්ටිය අපේ කියලා ගහුවට ඕක බටහිර සංගීත භාණ්ඩයක් නේ. කොහොම හරි ලෝකේ වයලින් ඉතාම ප්‍රබලව සහ නැත්නම් සුපිරි පන්තියේ ශාලාවක වයලින් හොඳට වයන්නත් පුළුවන්. ඒ වගේම පේමන්ට් එකට වෙලලා මහපාට වැටිලා හොඳටම වයලින් වයන්නත් පුළුවන්. කවුද? ඩේවිඩ් කැරට්. එයා තමයි ලෝකේ විවිධ වාර්තා තියලා වයලින් එක අපූර්වට හිමිහිටත් වේගිනුත් හඬවපු ශිල්පියා. හැබැයි මෙතුමා ඩේවිඩ්ට දෙවනි නෑ. What gave you the idea of playing? I mean, obviously, you've been probably playing the violin since you were a kid, but playing it fast. Well, I was knocked off in a bike accident cycling around London about 4 years ago. I really hurt my wrist. My bandmate in the band Fuse said, Ben, why don't you see this as a target of rehabilitation? Why don't you go for this Guinness World Record? It's been set, and I aim to break it. So, just give us a few bars of a normal pace. Now that looks pretty fast to me anyway. Now, you upped it a bit. Absolutely, we practice. If you can play something slowly, you can play it quickly. So I played it very slowly, and then I got it a little quicker. A bit faster. And eventually I got to 15 notes a second. That kind of thing. That is extraordinary. Presumably, you could do that with any
piece that you chose? I mean, are there any that are kind of almost sacrilegious, that it's a slow piece, it should never be played at speed? Well, I think Paganini was one of the first violin rock stars, and his music, like Flight of the Bumblebee, is full of quick notes that are continuous. Flight of the Bumblebee has 810 notes that are semiquavers. You have to play 4 per click for the Guinness World Record, and like that, to be able to play 810 notes in under a minute, you could do the same with Paganini, something like moto perpetua, which means always moving. That kind of thing. So there's lots you can do with a violin. You take a violin like this. This is made of Kevlar and carbon fiber. Which is, when I go to a war zone, what our body armor is made of. Right. You could take a bullet in the violin. But what we've done with this is we've hand applied 50,000. $1.5 million, is it? This yeah. one. And you've got another one that's worth $2 million. We've just released the world's first 24-karat gold electric violin in collaboration with the jeweler Theo Fennell. So you're a violinist and you're bling as well. Ah, absolutely. Why not? Fantastic. And do you still keep the musical kind of integrity if you're playing at great speed? You do. Flight of the Bumblebee is a fun piece of music. There is, I think that is the musical integrity, is to have fun and to wow people with it. Yeah, and so what gave you the first idea of going for the world record? So, go on. Sure, sure. There was a wonderful violinist called David Garrett who set it back in 2008 at 1 minute and 6 seconds, 66 seconds if you like. The challenge was to take it in under a minute. Can we do that? Well, I'm the first person to ever do it. Right, hold on a second, I'm just going to set my watch. If I say go, will you go? Absolutely. Okay. Go. Fantastic. I made that 50, 45, 46 seconds thereabouts. I mean, fantastic. Yeah, that was absolutely sensational. Thank you very much. සතත අභ්‍යාසය විතරක් ඇති කියලා හිතනවද? නිති පුහුණු වීම විතරක් ඇති කියලා හිතනවද? පිස්සුදනේ. අනිවාර්යයෙන්ම ආත්මීය පුහුණුව තියෙන්න ඕනේ. නැතුව කොහේ කොහේ වයන්නද මොකද? ලෝ ප්‍රකට අපි ඔහු වාදනය කරපු සංගීත ඛණ්ඩය ගත්තත් මේක හැමෝම දන්න එකක් නේ. කවුරුත් නොදන්න එකක් නම් මොක වාදනය කළා කවුද ඉතින් කවුද දන්නේ ඔක කොයි විදිහට වාදනය කරාද කියලා. හැබැයි ඔහු අපියෝගේ බාරගන්නේ මුළු ලෝකයත් එක්කම සංසන්දනය කළා. මිනිස්සුන් කිරි කිරි දීලා තියෙනවද? දෙන්න නම් තීලන නැහැ. දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. නෑ අපි ඊළඟ රෝදසුන් ටිකට එහෙම අපි දෙපැති කැපෙන කතාවක් කියන එක තේරුමක් නෑ අසන්න. පැහැදිලිවම සිද්ධාන්තමේ කරුණක් ඔබට කියන්න ඕනේ දැන් අපිට මේ අත්දැකීම නැති වුණාට අපේ රටේ හුඟ දෙනෙක් දන්නේ නැහැ මේ හම්බන්තොට සිට ත්‍රිකුණාමලයට දෙන බූ පැල්ම ඔස්සේ කියන්නේ ලංකාවේ ගිනිකඳු සම්බන්ධයෙන් පුංචි මේ දැනුම් දීමක් කියලා. නමුත් ලෝකයේ ගිනිකඳු සම්බන්ධයෙන් ජීවිතයට සමීප වෙච්ච සහ ඒ පිළිබඳ අත්දැකීම් තියෙන ලෝකේ ඕන තරම් මිනිස්සු ඉන්නවා. දැන් අදටත් ඉතාලියේ පොම්පේ නගරයේ ගිනිකඳු වලින් නැත්තං ඒ ලාවා ගලලා ලාවා ඝන වෙලා ඊට පස්සේ නිර්මාණකරුවෝ නිර්මාණ ශිල්පීන් අදාළ මූර්ති මතු කරගෙන තියෙනවා. ඒ ගිනිකඳ විධාරණය වීමේදී ලාවා වලට යට වෙලා නිදි පැදුරේ නිදාගත්ත මිනිස්සු මතු කරගත්තා. හිටපු සුනකයෝ මතු කරගත්තා. දැන් මේ විදිහට ගිහාම අසංක ඒක උදාහරණයක් විතරයි පොම්පේ නගරේ. ලෝකේ ගිනිකඳු සම්බන්ධයෙන් දුක් විඳින මිනිස්සු අනන්තයි අප්‍රමාණයි. ගිනිකඳ විධාරණය වෙනවා. මල යමහල් තියෙනවා. නිදන යමහල් තියෙනවා. දෛනිකව සක්‍රිය වෙලා තියෙන යමහල් තියෙනවා. කොහම වුණත් යමහල පැහැදිලිවම මිනිස් ජීවිතයට තර්ජනයක්. හැබැයි අපට ඒකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. අපි කතා කරන්න කල්පනා කරා අද යමහල් පිළිබඳව පුංචි සවිස්තරාත්මක උපරාමු පළිපේකුත් එක්ක. මේ ටික බලන්නකෝ ඉස්සර.
I know this could normally be upsetting. It's just a couple of minutes of rain. Yeah. Don't need to put too much strain on it. And so, tag on the rope. Yep. Trying to clear rocks. සාමාන්‍යයෙන් ගිනි කඳු ආශ්‍රිතව එහෙම නැත්නම් අපි කතා කරන
ගොඩක් කලර් සම්පත් අපි ගිනිකන්දු සම්බන්ධයෙන් කතා කරන එක්තරා රාමුවක් තියෙනවානේ. ගිනිකන්දක් නම් අපි ගොඩක් කලර් ගෙන උණු සක්‍රිය වෙන්න ළඟයි. අපි ප්‍රවෘත්තියක් බැලුවත් සක්‍රිය වෙන්න ළඟයි. සක්‍රිය වෙන්න සක්‍රිය වුණා. අවට හිටපු මිනිස්සු ටික අයින් කරගත්තා. මේ වගේ බොහොම පටු තැනක ඉඳගෙන තමයි අපි හැමදාම ගිනිකන්දු ගැන කතා කරන්නේ. දැන් වාර්ෂිකව විවිධ රටවල තියෙන සමහර ගිනිකන්දු වාර්ෂිකව සක්‍රිය වෙනවා. හැබැයි ලෝකේ නිදන යමහල් කියලා කොටසක් වෙනවා. මේ නිදන යමහල් වසර ගණනාවකට පසුව තමයි සක්‍රිය වෙන්නේ. නිදන යමහල් වල විධාරණය වීම සහ මේ ලාවා ගලා යාම හරි දැවැන්තයි හරි දරුණුයි. මේක ඒ තරම් සාහසිකයි. පරිසරයේ පුදුම විදිහට මේක සාහසිකත්වයේ මේකට ආරූඪ කරලා තියෙනවා. කොහොම හරි පෘථිවි තලයේ ගැඹුරුම තැන ගැඹුරුම පත්‍ර සිප ගන්න බැරි වුණාට ඊට කිලෝමීටර් නැත්තම් මීටර් කීපයකට හරි ගිහිල්ලා පරීක්ෂණ කරන්න පුළුවන්. ලෝකේ උසම තැනේ කූට ප්‍රාප්තිය සිප ගන්න බැරි වුණාට ඊට අදාළ මීටර් කීපයකට කිට්ටු හරි ගිහිල්ලා පරීක්ෂණ ගවේෂණය කරන්න පුළුවන්. නමුත් දෙයනේ ගිනි කන්දක් පිළිබඳ ගවේෂණය කරන්න කොහොමද ඕක ළඟට යන්නේ? දැන් නිකමට අසංක පිරුණානේ සූර්යා කිට්ටුවට ගියා වගේනේ අර අර ඈතට ගත්ත රූපරාම මොන තරම් දැවැන්තයිද මොන තරම් දරුණුයිද කොච්චර රසණයක් ඇද්ද? හැබැයි ලෝකයේ ගවේෂණය කරන කණ්ඩායම නැත්තම් ගිනිකඳු පිළිබඳ ගවේෂණය කරන කණ්ඩායමක් පරීක්ෂණය කරන කණ්ඩායමක් ওই විදිහට මේ ගුවන් යානකින් ඇවිල්ලා හෙලිකොප්ටරෙන් ඇවිල්ලා අදාළ ගිනිකඳු ප්‍රදේශයටම ඇවිල්ලා ඉතාම කිට්ටුවට සමීපයට කිට්ටුවට කියන්නේ මේ ගිනිකන්ද විධාරණය වෙලා ඒ මේ ලාවා තියෙන තැනට මීටර 2ක් 3ක් එමනේ සමහරට මීටර 100 ගණනක් ඒ කිට්ටුවට ගිහිල්ලා කරපු පරීක්ෂණය. හැබැයි තව පුංචි රූප රාමු ටිකක් තියෙනවා ඒ ටික පසු බලන්න. අපි පොඩ්ඩක් මේලකට කතා කරමු. මේලක දැන් වෛද්‍ය ශිෂ්‍යෝ එහෙම නැත්නම් වෛද්‍යවරු කියපු ගමන් බොහෝ දෙනෙක්ගේ ඔළුව ඇඳෙන චිත්‍ර තමයි පොතේ ගුරා. පොතේ ගුරා. ඒ කියන්නේ වෛද්‍යවරයෝ නම් පොත් එක්කම තමයි. දැන් අපි මට මතකයි සම්බත් අර ඉන්දියාව ඉඳලාපු එක්තරා ගිටාර් වාදන ශිල්පියා ඔහුගේ රටේ දේවල් වලත් දැනගෙන හිටියේ නෑ. ඒ කියන්නේ ඔහුගේ ඒ කියන්නේ ඒ ඔහුගේ ඔවුන්ව එක තැනකට කොටු කරලා ඒ ඔස්සේ උන්ව විශේෂඥයෙක් කරගෙන යන ගමනක් ඔවුන්ගේ රටේ තියෙනවා. අපේ රටෙත් බොහෝ දෙනෙකුට තියෙන මතය තමයි වෛද්‍යවරයා කියන්නේ පොතේ ගුරා. කිසිම කලාකාමී හිතක් නැති හිතප්පපුවක් නැති හිතප්පපුවක් කියන සෞන්දර්ය සම්බන්ධ. ඔව්. ඇත්තරම කොහොමද වෛද්‍ය ශිෂ්‍යෙක් බොහොම බැරෑරුම් සංකීර්ණ විෂයමාලාවක් එක්ක ඔය ගිටාර් එකක් අතට අරගෙන ඔකේ ස්වර ටිකත් එක්ක මේ අපි දැක්ක ඔබ ඇතුළු මේ කණ්ඩායම බොහොම ලස්සනට මේ වාදනය කරනවා. කොහොමද මේ පරිසර හැදෙන්නේ? ඔව් ඇත්තටම අපි වෛද්‍ය පීඨයේදී අපි හිතන් හිටියේ වෛද්‍ය ශිෂ්‍යයාගෙන පුද්ගල පිළිබඳ ඒ වගේ අදහසක් අපිට තිබ්බේ. නමුත් ඇත්තටම වෛද්‍ය පීඨයට ආවට පස්සේ අපි ගොඩක් දේවල් දැක්කා. ඒ කියන්නේ ඇත්තටම කිව්ව වගේම පොතේ ගුරාලා පිරිසක් කියන්නේ ගොඩක් වැඩ තියෙනවා. පාඩම් කරන ගොඩක් තියෙනවා. පොත් එක්කම හැමතිස්සෙම ඉන්නනවා. මාස 3න් 3ට වගේ විභාග තියෙනවා. ඉතින් පාඩම් වැඩ ගොඩක් තියෙන තැන. ඉතින් මේ වැඩත් එක කරගෙන යද්දී අර මානසික ආතතිය කියන එක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ කලාව අපිට අපි පීටර් ආවට පස්සේ අපි දැක්ක දේ කලාව තුළින් වෛද්‍ය ශිෂ්‍යයන් අපේ පීටේදී කලාව තුළින් සැහෙන දෙයක් හොයනවා. ඉතින් මේ ටැලන්ට්ස් කියන එක ඒකට ලොකු වේදිකාවක් කියලා තිබ්බා අපි එනකොට. ඇත්තටම මෙතනට එන කට්ටියත් ඇතම් කට්ටිය ගොඩක් කට්ටිය කලාව පිළිබඳව ඉගෙනගෙන ආපු කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ වගේම ඉගෙනගෙන ආපු නැති කට්ටියත් කලාවට යොමු වෙනවා. මොකද ඒ කලාව තුළින් සැහෙන ලොකු දෙයක් ලැබෙනවා. ඒ කියන්නේ එදිනෙදා වැඩවලට පාඩම් වැඩවලට ඒ තියෙන ආතතිය නැති කරගන්න කලාව තුළින් ගොඩක් දේවල් ලැබෙනවා. ඉතින් අර ගොඩක් කලාවට බර කට්ටිය ඉන්නවා අපේ වෛද්‍ය පීඨය තුළ. ඒ කියන්නේ එකක් එක විෂයක් නෙමෙයි. ඒ කියන්නේ සංගීතය, නර්තනය, නිවේදනය, නාට්‍ය, ඡායාරූපකරණය, චිත්‍ර, ගද්‍ය පද්‍ය රචනා ඒ වගේ දක්ෂතා ගොඩක් තියෙනවා. ඇත්තටම අපි මෙතනට ආවට පස්සේ අපිටත් පුදුම හිතෙනවා මේ වගේ පිරිසක් මෙතනට එන්නේ කියලා. ඉතින් කලාබර දොස්තරලා ඉන්නවනේ. ඉන්නවා. දැන් අසංගමේ සාමාන්‍ය විශ්වවිද්‍යාලයේ විවිධ හැකියා ගොන්නක් එකතැන් වෙන තැනක්නේ. ඒ වගේ තමයි රටක හමුදාව විවිධ දක්ෂතා හැකියා ගොන්නක් එකතැන් වෙන තැනක්. ඒතර විශ්වවිද්‍යාලයේදී තියෙන උපාධිය වෛද්‍යවරුන්ට ගන්න තියෙන උපාධිය එකක් පොතපත අනිත් එක තමයි ප්‍රායෝගික පුහුණුව. මේ දෙකම ඔස්සේ පුදුම විදිහේ ගනුදෙනුවක් කරලා පුදුම විදිහේ සටනක් කළා තමයි වෛද්‍යවරයා අවසානයේ සිය පත්වීම් මාරාගෙන ඉස්පිරිතාලේ වැඩට යන්නේ. මේක මහන්සි උපාධියක් මිසක් හාන්සි උපාධියක් නෙවෙයි. ඒ නිසා මේගොල්ලෝ පුදුම විදිහට මහන්සි වෙලා මේ උපාධිය ගන්න. ඊළඟට කවුද සින්දු කියන්නේ? ඊළඟට අපි මතක් කරන්න ඕන අපේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාපීඨයේ ලංකාවේ නන්දිසින් එන පැමිණෙන සිසු සිසුවෙන් ඉන්නවා. එතකොට අපේ විශ්වවිද්‍යාලය තුළද සියලුම ජාතීන්වල සියලුම ආගම්වල ශිෂ්‍යයන් ඉගෙනම ලබනවා. ඉතින් මේ අවස්ථාව අපි අවස්ථාවක් කරගත්ත දමිළ ගීතයකට ගීතයක් රසින්ද. හරි අපි ආරාධනා කරමු. එන්න.
பேசாமல் பேசுதே கண்கள் லேசா, நாள்தோறும் நான் உந்தன் காதல் தாசா, என்னோடு வாதினமே, என்னோடு தாசா, என்னோடு வாதினம்.